सुबह दवसा पेवा आदर अम्मी ताती बुदे दुवे बिंदुनु सिता सुवपत करगान नंग ए सिता तेरुम गान मिटपुरी तेरुम गत्ताई केला कियान मटोगनी ए तेरुम गत्त सितिन अलु प्रार्थना वक पैतुमा बलाप्रत्वक उनकी जीवित वर्ष आयत करला देने टो बिंदुनाई केला कियला पैत्तकर वेला इन्नत पुलवा රිදුණයි කියලා පැත්තකට වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි රිදිච්ච බිඳිච්ච සිතක් සුවපත් කරගන්න නම් ඔබට මට මේ මොහොතේදී පුංචි උත්සාහයක් ගන්නට වෙනවා. ඒක ලේසි නැහැ. මොකද ඔබ කියන දේ ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔබ අවබෝධ කරලා දෙනකොට ඔවුන් මේ මොහොතේදී ඒක උකහා ගන්න මැලි වෙලා ඒගොල්ලෝ කැඩිලා තියෙන්නේ. එනිසා මේ කැඩුනට පස්සේ බිඳුනට පස්සේ ඒකට ජීව ගුණයක් දෙන්න නම් කාර්ය ඔබ ගාව තියෙන්න ඕනේ ලොකු ආදරයක්. ඒ නිසා එක මිනිස්සෙක් බිඳිලා කැඩලා ඉන්නවයි කියන එක අපිට දැනනකොට අපිට ඒ මිනිස්සයාවත් එපා වෙනවා. මිනිස්ස මට්ටම තුල එපා වෙනවා. මෙයා කැඩිච්ච කෙනෙක්, මෙයා බිඳිච්ච කෙනෙක් කියලා නේ. හැබැයි ඔබ තුල මා තුල ආදරයක් නැතුනොත් කාර්ය ඒ ආදරය තුල ඒ පුද්ගලයාගේ ජීවිතය සාක්ෂාත් වෙන්න පටන් ගන්නවා. ඒ බලාපොරොත්තුව ඔවුන්ගේ ජීවිතවල ඇත්තක් බවට පරිවර්තනය කළ දෙන්න හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි රත්නම් මේ තාත්ති පුතේ දුවේ සිතක් බින්දෙනකොට කැළෙනකොට අපේ ජීවිතවලට ඔවුන්ව මුණ ගැහෙන්නේ නැතුය. සිත බිඳුන ගාම මොකද කරන්නේ? සිත කැඩුන ගාම මොකද කරන්නේ? ඔවුන් ඉබේටම සමාජයෙන් කොන් වෙලා පෞද්ගලිකව ජීවත් වෙන්න පටන් ගන්නවා. විවාහයක් මට එපා. මට මේ සමාජයට මූණ දෙන්න බෑ. ඒ නිසා මම පැත්තකට වෙලා ඉන්නම්. මගේ පාඩුවේ ඉන්නම්. අනේ ප්ලීස් කරදර කරන්න එපා. ෆෝන් එකත් ඕෆ් කරගන්නවා. දොරත් වහගන්නවා. දැන් මම මටම කියාගන්නවා මම බිඳිලා ඉන්නේ. මං රිදිලා ඉන්නේ. මගේ ජීවිතේ මොකද්ද තියෙන ඵලයේ දැන්? ඒ නිසා මාව කන්ඩෙම් කරගන්නවා. එතකොට ඒ වගේ සිටුේෂන් එක ඒ වගේ මොහොතක අපි කොච්චර බන කිව්වත් අපි කොච්චර අවවාද අනුශාසනා කරත් ඒ පුද්ගලයන්ට ඒක දැනෙන්නේ නැතුව යනවා. එතකොට ඒ පුද්ගලයා ආස කරපු දෙයක් අපිට මතක් වුණොත් ඒ බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නැහැ. ආසාවක් තිබුණා ඒ ආසාව ඉෂ්ට වුණේ නැහැ. පැතුමක් තිබුණා ඒ පැතුම ඉෂ්ට වුණේ නැහැ. එතකොට ඔබට පුළුවන්කමක් තිබුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතයේ ඉස්සරහට ඒ පැතුම් ප්‍රාර්ථනාව චුට්ටක් හරි පෙන්වන්න එතකොට ආයෙත් නැගිට ගන්න පටන් ගන්නවා. බිඳුනු සිත් ඇති අය මගේ ජීවිතේ මම මුණ ගැහිලා තියෙනවා. මේ මුණ ගැහුනම මට ඔවුන්ට මේ නැතිවෙච්ච බලාපොරොත්තුව ගැන මට විශ්වාසයක් ඇති කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ විශ්වාසය ඇති කර දුන්නට පස්සේ අර අප්‍රාණික වෙලා මලානික වෙලා එපා වෙලා කලකිරිලා බිඳුවට වැටලා ඉන්න අය ආයේ ටික වෙලාවක් යනකොට නැකිටලා පණ ගැන්නිලා හිනාමුතු මුහුණක් ඇවිල්ලා ප්‍රතුම් ප්‍රාර්ථනාව නොක්කම සාක්ෂාත් කරගන්නම් කියලා බලාපෘත්වේ ගමනක් යන්න පටන් ගන්න. එතකොට අපිට අවශ්‍ය වෙනව රත්නම් මේ තාත්ති පුතේ දිවේ මේ sannivedanaya හරියට කරන්න ඕනේ. මේ බිඳුනු සිතකට sannivedanaya කරගන්න දැනගත්තේ නැත්නම් කාර්ය මොකද වෙන්නේ? අපි sannivedanaya කරනකොට තවත් ඒගොල්ලන්ට රිදෙනවා. තවත් ඒගොල්ලන්ට එපා වෙනවා. තවත් ඒගොල්ලන්ට මේ කලකිරීමක් ඇති වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද අපේ ජීවිතවලින් ආදරයකින් උතු sannivedanaya කරලා පණිවිඩයක් දීලා අවස්ථාවන් උදා කරලා දීලා මේ බිඳුනු සිත සුවපත් කරන මේ කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය කරගන්න. මම ප්‍රාර්ථනා කරනවා අබ්බා පියාණනි බිඳුනු සිත් අපේ දූ දරුවන්ව සුවපත් කරගන්නට අවශ්‍ය කරන මේ අභ්‍යන්තරික ශාන්තිය ඇති කරගන්න මේ දේව වරප්‍රසාදය ඔවුන් වෙත ගලාගෙන සලස්සන්න. කිසිම ආකාරයෙන් මේ මොහොතේදී ඔවුන්ට වැටෙන්නටවත් ඔවුන්ගේ ජීවිතවලින් මේ මොදේ මිය ගියා නම් මීට වඩා හොඳයි කියන මානසිකත්වයට එන්නට ඉඩ නොදී ඔබ වහන්සේගේ දේව ආශිර්වාදය තුළ ඔවුන්ගේ පැතුම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවයි කියන එවැනි ගැඹුරු බලාපොරොත්තුවක් තුළ සතුටු සිතින් ජීවිතේ ආරම්භ කරන්න ඔවුන්ට වරම්වර ප්‍රසාද දානය කළ මැනව. මේ කී දී අපගේ ස්වාමීන් වූ අති උතුම් වූ ජේසු ක්‍රිස්තු වහන්සේගේ නාමයෙන්ම ඔබට මට අපි සියලු දෙනාටම ලැබෙනවාමයි. ජේසු වහන්සේ.